මධ්‍යනක් දෙස්විදෙස් උණුසුම් පුවත් රැසක් අදත් අප සතුවේ එක්වන්19 දිවා පුවත් විකාශය සමගින් මම අශිංක දුණු තිලකාර. මම දිමුතු ඒකනායක මඩවල. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සරසවි ප්‍රවේශයට සුදුසන් 167,907ක්. ජේෂ්ඨත්වයේ සහ සුදුසුකම් මත පොලිසියට උසස් වීම. ජේෂ්ඨත්වයේ තියෙන නිලධාරීන් වෙනුවෙන් විශාල උසස් වීම සංඛ්‍යාවක් ලබා දීමට අපි මේ වෙනකොට සාකච්ඡා කරලා කටයුතු කරගෙන. බංග්ලාදේශ මහ මැතිවරණය ඇරඹේ. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලානුව 167,907 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. විභාගය සඳහා මෙවර පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 321,469ක්. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. දෙවෙනි, ප්‍රථම, දෙවන සහ තුන්වන ස්ථාන ලබාගත් සිසු සිසුවියන්ගේ නාමලේඛනද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය අනුව මෙවර උසස් පෙළ විභාගයේ ජීවවිද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලණි සමුදා රාජපක්ෂ සිසුවිය සමත් වුණා. මම එදිනෙදා උගන්නපු දේවල් එදිනෙදා පාඩම් කළා. නැවත නැවත ඒවා පුනරීක්ෂණය කළා. පසුගිය වාර පරීක්ෂණවල ප්‍රශ්න පත්‍රත් උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රත් නැවත නැවත කළා. එහින්ද මම හිතනවා මට ආතතියකින් තොරව විභාගයට මුහුණ දෙන්න පුළුවන් වුණා කියලා. තමන්ගේ ඉලක්කයක් ඇති කරගන්න, ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න තමන්ගේ උපරිම කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරන්න. දෙවන ස්ථානය හිමිකරගත්තේ කොළඹ DS සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ශිෂ්‍යයි. භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හංසනි විජේගුණවර්ධනයි. එමාංශයේ දෙවන ස්ථානය ගාල්ල රිච්මන් විද්‍යාලයේ චාමිතු සුරන් ලියනගේ හිමිකරගත්තා. කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉදුරංග වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. විද්‍යාලයකළු විදුවල්වත්තුමාට අංශ ප්‍රධාන සහ නියෝජ්‍ය අංශ ප්‍රධාන ගුරු මෑණිවරුන් සහ පියවරුන්ටත් විද්‍යාලයේ වාණිජ අංශයේ සියලුම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා මේ ජයග්‍රහණය සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන්. එහි දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උචිනි අයත්මා ශිෂ්‍යාවයි. කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන්නේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදී දම්මහද අල්විස් ශිෂ්‍යාවයි. ස්මාර්ට් ෆෝන් එහෙම මුකුත් පාවිච්චි කරේ නැහැ. ඉතින් ඔළුව නිදහස් එකට තියාගත්තා. මගේ අම්මයි තාත්තයිත් ගොඩක් ඉතින් උදව් වුණා. අපේ පාසලේ ගොඩක්ම ස්තුති කරනවා අපේ ගුරුවරුන්ට. මම කතිකාචාර්ය කෙනෙක් වෙන්න කැමති. කුරුණෑගල මලියදේව බාලිකා මහාවිද්‍යාලයේ සිත්මි නිමාෂි කලා අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් හිමිකරගත්තා. එම විද්‍යාලයේම තරිඳු හේෂාන් දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා. මේ අතර ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් වුණේ නාරන්දෙනිය මධ්‍යමහා විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිපිලි ශිෂ්‍යාවයි. සමන්තුරේ මුස්ලිම් මධ්‍යමහා විද්‍යාලයේ මොහිදින් බාවා රිෂා මොහොමඩ් දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනේදී අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ආගමික වතාවත් රැසකට අග්‍රාමාත්‍යවරයා එක් වුණා. අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. රුවන්වැලි සෑරදු නබියසදී පැවැත්වූ කප්රුක් පූජාවටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම කප්රුක් පූජාව පැවැත්වුණා. ගල් විහාර පුදුබිමේ වාරකාරීත්වයේ දරණ සොළොස්ම ස්ථානාධිපති මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. අමාත්‍ය පී හැරිසන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොළොන්න, සිඩ්නි ජරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාද ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදුටු විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතිපක්ෂයේ කලකිරීමක් තියෙනවා මන්ත්‍රීවරුන්ට මේ ඇමති මණ්ඩලය පත් කරපු ආකාරය, උන් හැසිරිච්ච ආකාරය, දැන් හැසිරෙන ආකාරය මම අහගෙන හිටියා පහුගිය දවස්වල. ඔවුන් කියපුවා විපක්ෂයේ ඉන්නකොට බලාපොරොත්තු ආණ්ඩු පිටුවන්න, ආණ්ඩු පෙරලන්න, පෙරලලා පිටුවන්න. ඔහොම ඒවා කොච්චරත් කිව්වන්නේ අවුරුදු තුනමාරක් තිස්සේ කිව්වා පෝයම එච්චරයි පෝය අච්චරයි කියලා. මොන පෝයටද පෙරල ගත්තේ? කරපු එකත් කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරපු දවසට අවුරුදු කන්න වෙන්නේ වැලිකඩ බන්දනාගාරේ ඉඳලා. එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනා එකා වගේ වැඩ කටයුතු කරනවා. ඒ සියලු දෙනාගෙම එකම අභිප්‍රාය වෙලා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කිරීම. එහෙනම් කිසිදු මන්ත්‍රීවරයක් කලකිරලා නැහැ. විවිධ අදහස් තියෙන බලන් මේ දිනාගත ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් මත පොලිස් නිලධාරීන් සඳහා ඉදිරියේදී කඩිනමින් උසස් වීම් ලබා දෙන බව පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා. දැනුම ධෛර්යය එක ඉදිරියට යන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ශක්තිමත් මහජන මිත්‍රශීලී සහ වෘත්තිමය තත්ත්වයේ යන්න පුළුවන් අභිමානවත් පොලිසියක් මේ තියෙන අභියෝග සියල්ලම ජය ගන්න මේ ඉදිරියට යන්න තරම් තත්ත්වයක නිලධාරීන් ශක්තිමත් කිරීමක් මම මේන් බලාපොරොත්තු වෙන්නේ. සියලුම නිලධාරීන්ට එක්තරා තනතුරක කාලයක් තිස්සේ ගත කරපු නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වයේ තියෙන නිලධාරීන් වෙනුවෙන් විශාල උසස් වීම් සංඛ්‍යාවක් ලබා දීමට අපි මේ වෙනකොට සාකච්ඡා කරලා කටයුතු කරගෙන යනවා. පොලිස් නිලධාරීන් නැගීම සඳහා රාගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමුයි පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ. කැලණිය කොට්ටාශයේ පොලිස් ස්ථානවලට අනියුක්තව සේවය කරන නිලධාරීන් දහසකට වැඩි පිරිසක් සඳහා මෙහිදී මුදල් සහ ත්‍යාග පිරිනැමුණා. පොලිස් අරමුදල යටතේ රුපියල් මිලියන 5කට වැඩි මුදලක් ඊට වෙන් කෙරුණා. පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගීමට ලක් කිරීමේ වැඩපිළිවෙලේ අරමුණයි. සංචාරක කලාප ආශ්‍රිතව සිදු කෙරෙනු සංවර්ධන වැඩපිළිවෙල සමග විදේශ සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර පොළොන්නරුව ප්‍රදේශයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. දිවයිනේ සංචාරක සංවර්ධන කටයුතු සඳහා රජ්‍ය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමත් සමග පොළොන්නරුව ප්‍රදේශයේද සංවර්ධනයට ලක් කෙරුණා. මේ සමග දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමද ඉහළ ගොස් තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ මැද පෙරදිග රටවලින් සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවල සංචාරයේ නිරත වනවා. විශාල පිරිසකට සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා හිමිවීමෙන් ඔවුන්ගේ ආදායම ඉහළ යාමටද මෙම තත්ත්වය හේතුවක්. තලවකැලේ නගරයේ පිහිටි තොග වෙළඳ සැලක අදාළියම හදිසි ගින්නක් ඇති වුණා. තලවකැලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළා. වෙළඳ සැලේ දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති අතර සිදු වූ අලහබයද මෙතෙක් තක්සේරු කර නැහැ. තලවකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. කඩුවෙල බෝමිඩිය නාලන්දා විශ්‍රාමික ගුරුගම්මානයේ මිලිනා මාතා අනුස්මරණ ශාලාව විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමිතපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. දිවංගත ආචාර්ය මිලිනා සුමිතපාල මහත්මිය ශාසනය වෙනුවෙන් සිදු කළ සේවාව ඇගීමේ අරමුණින් මෙය ඉදිකර තිබෙනවා. මහා සංඝරත්නය සහ විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොස්කම කණම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානය මගින් සංවිධාන කළ ගංගා රෝහණ පෙරහැර මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. රන්වල දෙවියන් උදෙසා සිදුකෙරෙන පුෂ්පෝපහාරයක් ලෙස මෙවර පෙරහැර පැවැත්වුණේ 65 වන වරටයි. අලියතුන් සහ උඩරට පහතරට ඇතුළු විවිධ නර්තනාංගවලින් පෙරහැර වර්ණවත් වුණා.
පූජ්‍ය මාදන්බල ආනන්ද ස්වාමින් වහන්සේගේ සහ විහාරාධිපති පූජ්‍ය කණම්පැල්ලේ සුමනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවයි පෙරහැර සංවිධානය කළේ. ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ රෝගීන්ට සමස්ත කාර්ය මණ්ඩලයට සහ ලක්වාසීන්ට සෙත් පැතීමේ අරමුණින් සංවිධානය කළ වාර්ෂික පිරිත් දේශනයේ සහ දානමය පින්කම රෝහල් පරිශ්‍රයේදී පැවැත්ුණා. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතාගේ උපදෙස් පරිදි පින්කම සංවිධානය කෙරුණේ. සෞඛ්‍ය අංශ කඩිනමින් ක්‍රාත්මක වූ නිසා යහපත් කාලගුණයක් සමග ඇති වූ ජලගිලීම් තත්ත්වය හේතුවෙන් බෝවන රෝග පැතිර යාම පාලනය කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍ය රාජිත සේනවරත්න මහතා පවසනවා. කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ජලගැලීම් හේතුවෙන් පීඩාවටපත් වූවන් රැඳී සිටින අවතන් කඳවුරු නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. රජය පැත්තෙන් මේ සියලුම වියලි ආහාර ද්‍රව්‍ය ඔක්කොම සපයනවා. ඒ වගේම අපි ලින් සුද්ධ කිරීම ආරම්භ කරා. පෞගේ අවුරුදු 3ක මගේ කාලයේදී මෙවැනි ආපදාවකින් පස්සේ කිසිම දවසක බෝවන රෝග පැතිරීමක් සිදු වුණේ නැහැ. අපි ඒක වළක්වා ගත්තා. කඳුරුවල ඉන්න ජනතාවගෙන් ඇහුවම උන්ව සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳට ඒ වෛද්‍යවරු ඇතුළු අනිත් කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. මට ඉතා සතුටු වුණා ඒකට උත්තරේ දුන්නාම. කිසිම මෙච්චර අමාරුවේ වැටලා ඉන්න කට්ටිය ප්‍රශ්නයක් නැතුව සෞඛ්‍ය තත්ත්වයේ තියෙනවායි කියලා කිව්වාම. ජනතාවගේ සුවදුක් විමසා බැලීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ එම අමාත්‍යංශ යටතේ පවතින ආයතන මගින් එක්රැස් කළ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් වෙළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඖෂධ ඇතුළු ආධාරයම ජනතාව වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා. අම්බලංගොඩ හිරේබත්ත මෝදර දේවාලය ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් හමු වූ බව අම්බලංගොඩ පොලිසිය පවසනවා. මුහුදේ පාවී ආ සැක කටයුතු බඳුනක් පිළිබඳ දීවරයෙකු අම්බලංගොඩ පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය මෙම බඳුනේ තිබූ ජීවත් බෝම්බයක් සොයාගත්තා. මේ අතර වෙරළේ තිබී තවත් ජීවත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා. සිංගප්පූරුවේ නිෂ්පාදිත මෙම ජීව අත්බෝම්බ දෙක මුහුදේ පාවී වෙරළට ගොඩගසන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අවධානය ක්‍රීඩා පිටිය වෙත. ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 423ක ජයක් ලබා ගැනීමට සත්කාරක නවසීලන්තය සමත් වුණා. ක්‍රයිස් චර්චි පැවති තරගයේ ලකුණු 660ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 236ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 56ක් ලබා ගත්තා. ලකුණු 22ක් ලබා සිටියේදී ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 19 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ. තරගයේ කාසිය වාසිය දිනා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 178ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වුණේ ලකුණු 104ක් පමණයි. මේ අනුව ලකුණු 74ක් ඉදිරියෙන් සිටමින් 102 ඉනිම ඇරඹු නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ලබා සිටියේදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 660ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූයේ මේ අනුවයි. Fight to Nessus in the last 38. ඒ සමගින් ITN දිවා පුවත් විකාශය අවසන්. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.itnnews.lk